මංගත ඕකලන්ට ඉක්මනට බ්‍රෙක්ෆස්ට් එකක් හදලා හැටි කියලා දෙනවා. මේ මං හොයාගත්ත මේ පරණ පාන් ටිකක් තිබුණා. පාන් පිටි හතරක් විතර මේ කෝනර් එකක් තමන්නේ. ඒකට වැඩි දෙයක් ඕනේ නෑ. විතර ටිකක්, කිරි ටිකක්. මම මේ ගෙදර තිබිච්ච මාළු මිරිස් කෑල්ලක්, මාළු මිරිස් කරලක්, අද නම් බෙල් පෙපර් තිබුණා, ලූණු, චිකන් තම්පු චුට්ටක් තිබුණා, බේකන් කෑලි ටිකක් මම දාගෙන තියෙනවා. හරි ලේසි. මම දැන් මේක මෙහෙම මේ පාන් පෙති ටික එහෙම පොඩි කොඩු කපා ගන්නවා. මේ වගේ ගන්න පින්නනේ මෙන්න මේ වගේ පොඩි කොටු කපා ගන්නවා. මේ බලන්න අපි කපාගත්ත මේ පාන් පිටි හතරක් කියලා හිතන්නත් බෑ වගේ නේ, ලොකු ගොඩක් වුණා. මම දැන් මේක කියුබ්ස් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම ඔලිව් ඔයිල් චුට්ටක් දාලා මේ අර ලූණු ටික පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න. චුට්ටයි දාන්නේ මේ හැන්දක් විතර. මේ තෙල් රත් වෙලා මම මේ ලූණු චිකන් ඔක්කොම ටික දාලා යන්නම්. මේක ටෙම්පරාදු කරන ඔලිව් ඔයිල් වලින් මාගරින් බට ඕන දෙයක් දාගන්න පුළුවන්. දාගෙන මේක පොඩ්ඩක් චුට්ටක් ඒක මේ මේක මිනිත්තුවක් විතර මං යන්තම් මේ ලුණු යාන්තම් මොකද මේක බේක් වෙන නිසා ඒකට මිරිස් ටිකකුත් මං දානවා. ඔස්සේ මම සෝස් ටිකක් දානවා. කැලි ටික දානවා මේකට. දාලා හොඳට මේක මික්ස් කරගන්නවා. දැන් මේක මික්ස් කරලා මම සෝස් ටිකක් මදි වෙලා තව දැම්ම. සෝස් ටිකක් දාලා මම මේක හොඳට මික්ස් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක මේ රෙමිකින්ස් pan එකට දාලා බිත්තරයි කිරි දාලා බේක් කරන්න තමයි යන්නේ. මම දැන් මේ වගේ රෙමිකින්ස් වලට දාලා තියෙන ඇත්තටම මේ වගේ රෙමිකින්ස් නැත්තම් නිකන් පොඩි දීසි තියෙනවා නම් පොඩි කරි දීසි තියෙන ඒකට හරි කමන්නේ ගෙදර ඉන්න ගානට දාගන්න. දාගෙන මම මෙතන බිත්තර දෙකක් කඩාගෙන තියෙනවා. ඒකට ලුණු ගම්මිරිස් දාලා ඒක මෙහෙම ගහලා මම මේකට කිරි ටිකක් දානවා. දාලා सारे मेकट मेहम वक्कर टिकट मे टिकट ඔක්කොම ටික දැම්මා. කිරි ටික මම දැන් අවන් එක ප්‍රී හීට් කරලා තියෙන්නේ. මේක මම දාලා මේ උඩ ක්‍රස්ට් එක නිකන් බ්‍රවුන් වෙනකන් වගේ මම මිනිත්තු 10 15 ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා බලමු මම. මේ බලන්න දැන් මිනිත්තු 15ක් විතර අපි දාලා මේ ඇහෙනවද මේ කර වෙනවා කියලා. මේක ෂොක් නෑ. මේක ඇත්තටම මේකත් එක්ක හැමදාම පාන් කන්නට රෙඩි. මේ වගේ ඉතුරු වෙච්ච පාන් තියනවා නම් මේ වගේ කරලා ෆෘට් ජූස් එකක් හරි මොනවා හරි හදලා උදේට මේකත් එක්ක දෙන්නකොට ළමයින්ට ආසවේ. හරි ලේසි පාන් විසි කරන්න පකවනත් මම නම් විසි කරන්නේ. පාන් වලින් එක එක જાති පාන් පුඩි බක් හදන්න පුළුවන්. මේ වගේ සේවරි බේක් එකක් වගේ එකක් හදන්න පුළුවන්. ඉතින් සම්ඩිට මේ වගේ ට්‍රීට් කරන්නකෝ. අපි මේ වගේ ලේසි දෙයක් හදන්න අපි ආයෙ හම්බෙමු. මම හනුමා.